2019 වසරේ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන විට ඔහු ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වූයේ නැහැ. නමුත් මෙරට කෘතහස්ත ජනමූල දේශපාලනඥයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වූයේ ඔහුයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දැරූ සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමිල මෙහෙවරක යෙදීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වුණා. ඒ වසර 30ක කුරුරු ත්‍රස්තවාදය නිමා කිරීමේ කාර්යයේ සුවිශාල වගකීමක් ඉටු කළ නිසායි. ගෝඨාභය රාජපක්ෂ මහතා එකල ත්‍රස්තවාදයේ ඍජු ඉලක්කයක් බවට පත් වුණා. පිත්තල හන්දියේදී පුපුරා ගිය බෝම්බෙන් ඔහුගේ ජීවිතේ බේරුණේ 99. ජනාධිපති වරුණේ ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දියුරුම් දුන්නේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසයි. ඒ හරියටම මේට දවසරකට පෙර මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කළ ප්‍රධානතම කරුණු අතර ආරක්ෂාව, දූෂණය සහ වංචාව නැති රටක් අපේක්ෂා වුණා. එමෙන්ම නව ආර්ථික දේශපාලන සහ සමාජීය වෙනසක් මෙරට ජනතාව අපේක්ෂා කළා. අදත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අරමුණු වෙනුවෙන් සටන් කරමින් සිටින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකින්ගේ මතයයි. විශේෂයෙන් එතුමා ජනාධිපතිවරයා ලෙස දියුරුම් දුන් දවසේ සිට සිය වියහියදම් සීමා කිරීම සෑම දිනාගේම ඇගීමට ලක්ව තිබෙනවා. 1200ක පමණ කාර්ය මණ්ඩලය 200කට සීමා කළ පළමු ජනාධිපතිවරයා ඔහුයි. අදටත් අවම පිරිසක් විදේශ සංචාරවලට එක් කර ගැනීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියයි. මෙරට දේශපාලන ඉතිහාසය තුළ වගේම ලෝක ඉතිහාසය තුළත් අතිශය දරුණුම කාල පරිච්ඡේදය මෙම වකවානුවයි. සමස්ත ලෝකයේම කොවිඩ් වසංගතයේ හමුවේ බරපතල ලෙස අසරණ වී සිටින බව සත්‍යයක්. විශේෂයෙන්ම කොවිඩ් එන්නත්කරණයේදී අපේ රටේ ඉලක්ක ජය ගැනීමට සමස්ත රටම මෙහෙයවීමට ජනාධිපතිවරයා සමත් වුණා. එමෙන්ම ඔහු ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ පරිදිම කාබනික රටක් සංකල්පයේද අද හඳුන්වා දී තිබෙනවා. දහසක් අභියෝග මැද ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියට යාත්‍රා කරවීමේ බරපතල අභියෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත ඇති බැවින් ඔහුට ඊට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න समस्त ජනතාවගේම පැතුමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.